බොහොම ස්තුතියි. ඉස්සෙල්ලා මම අනුර කුමාර සහෝදරයාගෙන් අවසර ගන්නවා. සහ සියලුම මේ අරේන්ජ්මන්ට් එක කරන්න දායක වුණ සියලුම සහෝදරත්වෙන් අවසර ගන්නවා. බොහොම ස්තුතියි. මේ වගේ මට ඉන්දුල කියපු විදිහට මේක තමයි පළවෙනි වෘත්තිකයන්ගේ එකතුව. ඒකට මූලිකත්වය දුන්න එක ගැන ඉතාමත්ම ගෞරවයෙන් ඒගොල්ලන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පැමිණි ඔබ සියලු දෙනාගෙන් අවසරයි. මේක මගේ පළවෙනි මේ කතාව මේ වගේ. මම ලෙක්චර්ස් කරලා තියෙනවා අවුරුදු 15ක් විතර. ඊට පස්සේ වැඩ කරලා තියෙනවා. ඒ වුණාට මේ වගේ අවස්ථාවක් ලැබුණු පළවෙනි අවස්ථාව. ඒකට බොහොම ස්තුති ඉන්දුල සහෝදරයා, අනුර සහෝදරයා. පොඩි බලපෑමකින් වගේ මුලින් කටයුතු කරේ. ඊට පස්සේ නම් මේ ඇත්තටම කැමැත්තෙන් ආවේ මේකට සම්බන්ධ වෙන්න ඕනේ කියලා. මොනවා හරි තියෙනවා නම් කරන්න පුළුවන්, කියන්න පුළුවන් දෙයක්, දැනුවත් කරන්න පුළුවන් දෙයක්, ඒක බෙදා හදා ගන්න කී තාමත්ම වටිනවා කියලා හිතුණ හින්දා මේ අවස්ථාවට ආවා. මම චූටි කරුණු දෙකක් විතර මගේ හිතේ තියෙනවා. මම මේ ඇත්තටම හයිලයිට් කරන්න ඕනේ කියලා ගොන්නක් තියෙනවා. ගොන්නෙන් මම දෙකක් ප්‍රයෝරිටි කරගත්තා. මොකද මේ අවස්ථාව බොහොම කෙටි අවස්ථාවක් හින්දා මම එක දෙයක් දැන් මම කාලයක් මෙහි ලංකාවේ වැඩ කරා යුනිවර්සිටි එකේ ළමයින්ට අධ්‍යාපනය දෙන්න. ඒ ඉන්න අතරතුර මට ගොඩක් අවස්ථා හම්බුණා මේ ඉන්ඩස්ට්‍රි එකත් එක්ක ප්‍රොජෙක්ට්ස් එක්ක වැඩ කටයුතු කරන්න. ඒකෙන් ලැබුණා මහ විශාල අත්දැකීම් ප්‍රමාණයක්. ඇත්තටම ඒවා තමයි මාව මේ දැන් ඉන්න තැන මට තැනක් විදියට හදලා දුන්නේ. මම ඉන්න දැන් තත්ත්වය මට උදා කරලා දුන්නේ ඒ ලැබිච්ච අත්දැකීම් දැනුම මම එකතු කරගත්ත දේවල් මේ රටේ. එතකොට මම දැන් ඕස්ට්‍රේලියාවේ අවුරුදු 5ක් ඉන්නවා. ඒත් ඇකඩමික් ඇන් රිසර්ච් ඉන්ඩස්ට්‍රි ඔය තුනේම එකතුවක් එක්ක වැඩ කරනවා. එතකොට මම හිතුවා මට මේ දෙක ගැන පොඩි මම මේක හොඳයි කියන්නෙත් නැහැ, ඒක හොඳයි කියන්නෙත් නැහැ. මට එහෙම කියන්න බෑ. ඒ අවස්ථාවන් දෙකක්, ඒ තියෙන සිටුවේෂන්ස් දෙකක වැඩ කරන ක්‍රමවේද දෙකක් ඒ තියෙන්නේ. මම පොඩි කාරණා දෙකක් ප්‍රධානව හයිලයිට් කරන්න ඕනි කියලා හිතුණා. මම ඕස්ට්‍රේලියාවෙන් ගත්ත සමහර හොඳයි කියලා හිතෙන කාරණා දෙකක් අපිටත් වැදගත් වෙයි කියලා හිතෙන හින්දා මම මේක හයිලයිට් කරන්න. එකක් තමයි ඕස්ට්‍රේලියාවේ ලොකු ඒ කියන්නේ ඒ රටක තියෙනවා ඇකඩමික් ඉන්ඩස්ට්‍රි කොලබරේෂන් එක. ඇකඩමික් එක ඒ කියන්නේ ඇකඩමික්ස්ලයි ඉන්ඩස්ට්‍රි එකයි කොලබරේෂන් එක හරිම ටයිට්. ඒක බොහොම ලොකු වැලිය වැඩිෂන් එකක් විදිහට ඒගොල්ලෝ පාවිච්චි කරනවා ඒගොල්ලොගේ ප්‍රොජෙක්ට්ස් වලදී සහ ඩිවලප්මන්ට්ස් වලදී. එතකොට ඒකෙන් හම් වෙන එක දෙයක් මම දැක්කේ, එතකොට අර ඇකඩමික්ස්ලට පුළුවන් රිසර්ච් ඉන්ටු ප්‍රැක්ටිස්, ඒ කියන්නේ පර්යේෂණ ප්‍රායෝගික කරන්න හරිම ලොකු අවස්ථාවක් ඉඩකඩක් හම් වෙනවා. මම ලංකාවේ දැකපු එක මේ ලිමිටේෂන් එකක් තමයි. ඇකඩමික්ස්ලට රිසර්ච් කරන්න අවස්ථාව තියෙනවා. ඒගොල්ලෝ රිසර්ච් කරනවා, බොහොම හොඳ රිසර්චර්ස්ලා ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට ඔපොචුනිටි එක ටිකක් අඩුයි. මම නෑ කියන්නේ නෑ, පොඩි ගැප් එකක් තියෙනවා සමහර තැන්වලදී. ඒ තියෙන කාරණා ඒගොල්ලොන්ගේ ෆයින්ඩින්ග්ස් හරි, ඒගොල්ලොන්ගේ අයිඩියාස් හරි, ඒගොල්ලොන් හොයාගන්න දේවල් හරි රියල් ඩිවලප්මන්ට් එකට, ඒ කියන්නේ ඒක ප්‍රැක්ටිස් එකට අප්ලයි කරන්න ගියාම පොඩි පොඩි ගැටලු තියෙනවා. ඒක එක කාරණයක් අපි විසඳ ගන්න ඕනි. මේ රට එක විදිහකට දියුණු වෙන්න අවශ්‍ය නම් ඒ කාරණේ ඉතාමත්ම වැදගත්. මේක විසඳ ගන්න ඕනි. ඒක තනකදී කොහොම හරි මේවා එකතු වෙලා ඉන්ඩස්ට්‍රි ඇන්ඩ් ද ඇකඩමික් කොලබරේෂන් වෙරි වෙරි ඉම්පෝර්ටන්ට්. ඒ කාරණේ මම හොඳටම දකිනවා මේ වෙනත් රටවලදී. සමහර රිසර්චර්ස්ලා ඉන්නවා, ඒගොල්ලෝ කරන්නේ ඉන්ඩස්ට්‍රි රිසර්ච් විතරයි. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි එකත් එක්ක කොලබරේට් වෙච්ච රිසර්ච් ගොඩාක් කරන මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි එකටම බෙනිෆිට් වෙන ඒවා. එතකොට ඒ සමහර හයි ඉන්ඩස්ට්‍රීස් වල, ඒ කියන්නේ දැන් ඕස්ට්‍රේලියාව ගත්තොත් මේ ඇග්‍රිකල්චර් කියන්නේ එක එක තියෙනවා. ඒ කියන්නේ අවකඩෝ ගත්තොත් ඒක ඉන්ඩස්ට්‍රි එකක් ඒගොල්ලන්ට. සිට්‍රස් ගත්තොත් ඒක ඉන්ඩස්ට්‍රි එකක් ඒගොල්ලන්ට. ඒ ඉන්ඩස්ට්‍රි එකේ වෙනමම ෆන්ඩ් එකක් තියෙනවා රිසර්ච් ඇන්ඩ් ඩිවලප්මන්ට් වලට, ඉන්ඩස්ට්‍රි එකෙන් එකතු වෙන එක. එතකොට රිසර්චර්ස්ලාට පුළුවන් ප්‍රොපෝසල් එකක් ලියලා ෆන්ඩින් අරගෙන ඒක රිසර්ච් එකක් කරලා ඒකේ බෙනිෆිට් එක ඇත්තටම යන්නේ අරකේ ඩිවලප්මන්ට් වලට. දැන් මම එක කාරණයක් දන්නවා හොඳටම. මම හිටපු ඔය Applied Agriculture Remote Sensing Center එක New England වල යුනිවර්සිටි එකේ. එයාලා ගොඩාක් කරනවා මේ geospatial science implementation into agriculture development වලට. ඕස්ට්‍රේලියා කියන්නේ agriculture වලින් සෑහෙන උඩ ඉන්න ගොඩාක් develop technology එකක් පාවිච්චි කරන රටක්. එතකොට ඒ සෙන්ට එක සම්පූර්ණයෙන්ම ෆන්ක්ෂන් වෙන්නේ ෆන්ඩ් වෙන්නේ ඉන්ඩස්ට්‍රි එකෙන්. ඒගොල්ලන්ට කොහෙන්වත් වෙන ෆන්ඩ් සම්බෙන්නේ නැහැ. කම්පිටිටිව් ග්‍රාන්ට්ස් ගන්නවා, ඒ ඉන්ඩස්ට්‍රි එකට කොලබරේට් වෙනවා. සෑහෙන ඩිවලප්මන්ට්ස් තියෙනවා. ඒ කියන්නේ මම උදාහරණයකට කිව්වොතින් මේ ඔය මොන හරි අවකාඩෝ හරි මොන හරි බොහොම රීසන්ට්ලි ඕස්ට්‍රේලියාවට ඉන්ට්‍රඩියුස් කරපු දේවල්, ඒ රිසර්ච් ඇන් ඩිවලප්මන්ට් වලින්
අප්ලයි වෙච්ච දේවල් තමයි දැන් ඒගොල්ල හැම දෙයක්ම කල්ටිවේට් කරනවා ඒ. ඒගොල්ලන්ට මොනවත් නැත්තේ නැහැ. ඒ වගේ අවස්ථාවල් උදා වෙලා තියෙන්නේ අර ඒ ඒ කොලැබරේෂන් එකේ තියෙන ඉම්පෝර්ටන්ස් ඒ අර ෆන්ඩින් ෆැසිලිටි එක ඉන්ඩස්ට්‍රි එකෙන් ඒ ලින්ක්ස් හැදිලා තියෙනවා ගොඩක්. ඒක හරිම මේ ඉම්පෝර්ටන්ට්. එතකොට ඒකෙන් අපිට හම් වෙන එක කාරණයක් තමයි ඇකඩමික් රිසර්ච් කොලැබරේෂන් එක තිබුණාම අර ඉන්ඩස්ට්‍රි එක හැදෙනවා ෆියුචර් රෙඩි. අනාගතයට ඉන්ඩස්ට්‍රි එක රෙඩි වෙලා තියෙනවා. අපේ සර්වින් ෆීල්ඩ් එකටත් ඒකම තමයි අපිට ඕනි. ඒ කොලබරේෂන් එක තිබුණාම වෙන්නේ සර්විස්ලා ඔක්කොම මේ ඉන්ඩස්ට්‍රි එක ප්‍රොෆෙෂනල්ස්ලා මේගොල්ලෝ ෆියුචර් රෙඩි වෙන්න පුළුවන්. මොකද ෆියුචර් කියන ටෙක්නොලොජිස් මොනවද, ඒ දේවල් ගැන අවබෝධයක් තියෙනවා, දේවල් කොහොමද ඉම්ප්ලිමෙන්ට් කරගන්නේ, ප්‍රොජෙක්ට්ස් වලට කොහොමද පාවිච්චි කරන්නේ, ඒ ඒ කාරණේ පිළිබඳ ලොකු අවබෝධයක්. මේ මේක බොහොම මේ එක දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් වෙන එකක් නෑ. හැබැයි අපි අනාගතය ගැන හිතනවා නම්, රටේ දියුණුව ගැන හිතනවා නම්, මොකද ස්පේෂල් සයන්ස්, ජියෝ ස්පේෂල් සයන්ස් දැන් ඒක තමයි හැම ප්‍රොජෙක්ට් එකකම ඉනිෂියල් කාරණේ වෙන්නේ, ප්‍රධාන දේ ප්ලෑනිං, ඊට පස්සේ ඒක ඉම්ප්ලිමෙන්ටේෂන් වැලිඩේෂන් වගේ හැම කාරණයකින්ම ජියෝ ස්පේෂල් ටෙක්නොලොජි එක පාවිච්චි කරන්න වෙනවා. සර්වෙස්ලා ඒකේ ප්‍රධාන කාර්යයක් ප්ලේ කරනවා. සර්වෙස්ලා විතරක් නෙමෙයි, තව හයිඩ්‍රෝග්‍රාෆර්ස්ලා ඉන්නවා, GIS ස්පෙෂලිස්ට්ලා ඉන්නවා, රිමෝට් සෙන්සින් ස්පෙෂලිස්ට්ලා ඉන්නවා. ඔක්කොමලගේ එකතුව තමයි ජියෝ ස්පේෂල් සයන්ස්. අපි හැමෝම ඒ ඒ කාරණා මෙතන ඉන්න ගොඩ දෙනෙක් හැමෝම කරන කට්ටිය ඉන්නේ. එතකොට ඒ හැමදේම අපි අනාගතයට කොහොමද රෙඩි වෙන්නේ, අනාගතයේ එන චැලෙන්ජස් වලට අපි මේ ටෙක්නොලොජි එක පාවිච්චි කරන්නේ කොහොමද, ওই කාරණා ටික අර academic and research and industry collaboration ඔය කාරණේදී ඉතාමත්ම වැදගත් වෙනවා. තව එක කාරණයක් අර මම දකින එක දෙයක් තමයි, මට දැනෙච්ච සමහර කාරණා තමයි, අපි talents වලට recognition එක දෙන්න ඕනි අපේ රටේ. අපි identify කරගත්තින් මේ talents තියෙනවා කියලා ඒවට recognition දීලා ඒ ඒ talents පාවිච්චි කරන්න ඕනි. මම උදාහරණයක් ඉදිරි කියන්නම්. සමහරට ඔස්ට්‍රේලියාවේ talented කවුරුහරි මිනිස්සෙක් ඉන්නවා නම් ඒ මිනිස්සට opportunity එක හරිම ලේසි, ඒක ඒක මේ distract වෙන්නේ නැහැ මොනම හේතුවක් හින්දවත්. මොකද ඒක ඒක ගත්තොතින් ඒකේ benefit එක තියෙන්නේ මේ පොදු හැම කාරණාවක්ම සඳහා. ඒකින්ද දැන් මොනවා හරි ආයතනයක මිනිඳුරු department වෙන්න පුළුවන්, එක්ක වෙන ආයතනයක වෙන්න පුළුවන්, මිනිඳුරු වැඩ කරන තැන්වල වෙන්න පුළුවන්. ඒ අර talent identify කරලා ඒවා පාවිච්චි කරගන්න පුළුවන් නම් ගොඩාක් හොඳ වෙන්න පුළුවන් මේ industry එකේ future එකට. ඒක මම ගොඩක් හොඳට දකිනවා සමහර තැන්වලදී. තව ප්‍රධාන කාරණයක් තමයි මේ මට ඒක තමයි පළවෙනි කාරණේ. මම academic කෙනෙක් හින්දා මම හරි කැමති academic research and industry collaboration එකකට වැඩ කරන්න පුළුවන් නම් ඒක මම ගොඩාක් හොඳ පික්ෂ එකක් විදියට දකිනවා. ඉස්සරහට මොන වගේ development වලට යන්න පුළුවන්ද කියලා හිතා ගන්න එකේදී. අනිත් කාරණේ තමයි මට කියන්න ඕනි, දැන් අපි අනාගත සර්වෙස්ලා වෙනත් රටවල් වල plan කරන්නේ කොහොමද, task එකක් කරන්නේ එක survey කෙනෙක් without helpers. මම මේ helpers ලාගේ රස්සාවල් නැති කරන්න උත්සාහ කරනවා නෙමෙයි. හැබැයි technology එක develop වෙන්නේ තනි සර්වේ කෙනෙකුට perform කරන්න පුළුවන් වෙන විදිහට තමයි technology develop වෙන්නේ. දැන් අපි කාලයක් theater light, total station, robotic instruments what අවිල්ල දැන් ඉස්සරහට එනවා, drones, lidar, GNSS ඔය කතන්දර ඔය technologies ඉස්සරහට එනවා. එතකොට දැන් GNSS technology එක හැදෙන්නෙම serving purpose වලට. එතකොට mainly හැදෙනවා. එතකොට ඒකට අවශ්‍ය දැන් ඕස්ට්‍රේලියාවේ සමහර කම්පැනිස් ප්ලෑන් කරන්නේ තනි සර්වේ කෙනෙක්. ඒගොල්ලෝ ඉස්සෙල්ලාම අහන්නේ ඩ්‍රයිවර්ස් ලයිසන්ස් තියනවද කියලා. මේ කියන්නේ සර්වින් ලයිසන්ස් වලට ඉස්සෙල්ලා ඉන්න අහන්නේ ඩ්‍රයිවර්ස් ලයිසන්ස් තියනවද කියලා. ඩ්‍රයිවර්ස් ලයිසන්ස් තියනවා නම් ඩ්‍රයිවර් මොකුත් නැහැ, වෙහිකල් එකක් දෙනවා, ඉන්ස්ට්‍රුමන්ට් එක දෙනවා, you go and do it. දැන් අපේ මෙහි සබරගම විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබපු ශිෂ්‍යයන් බොහොම ප්‍රමාණයක් මට සමහරලාට හම් වෙනවා සර්වින් ප්‍රොජෙක්ට්ස් වල වැඩ කරන. කියන්නේ සර් සතු 20ක් 30ක් යනවා ඉන්ස්ට්‍රුමන්ට් එක අරගෙන, කවුරුවත් නැහැ ට්‍රයිපොඩ් එක ගෙනල්ලා දෙන්න. ඒගොල්ලොම තමයි අරගෙන යන්නේ. ඒ ලෙවල් වලට එතෙන්ට ගියාම ඒගොල්ලෝ හැඩ ගැහෙනවා. මම කියන්නේ මේ සර්විස්ලා එහෙම කරන්න ඕනි කියලා. හැබැයි අපි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් හදලා තියෙනවා නම්, ටෙක්නොලොජි හදලා තියෙනවා නම්, දැන් මම එක උදාහරණයකට කියන්නම්කෝ. GNSS satellites වල signals L5 signals එහෙම develop වෙලා තියෙනවා. ඒවා L5 L2 ඒවා කරලා තියෙන්නම මේ obstacles තියෙන තැන් වල GNSS serving කරන්න. එතකොට ඒකේ ඒ ෆැසිලිටි එක හදලා තියෙන්නේ ඒකට 2050 වලට තමයි ප්ලෑන් එක හදලා තියෙන්නේ GPS
ජනරේෂන් ත්‍රීවල සැටලයිට් වලින් හම්බෙන සිග්නල්ස් වලින් පාවිච්චි කරන්නේ. ඉතින් ඒ දැන් අපි මෙතන ඉඳන් එතෙන්ට තමයි ප්ලෑන් කරන්න ඕනේ කොහොමද අපි මේ මේ ටෙක්නොලොජි එක පාවිච්චි කරන්නේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරගන්න, ඉෆෙක්ටිව්නස් එක වැඩි කරගන්න, අපි කරන දේවල් වල මේ හැකියාවන් වැඩි කරගන්න. ගොඩාක් ඉක්මනට කරන්න පුළුවන් දේවල් තියෙනවා. හැබැයි ඒකට ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් හැදිලා තියෙන්න ඕනේ. ඒ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩිවලොප් වුණොත් විතරයි අපිට ඔය අවස්ථාවට යන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ පවර්ෆුල් කෝස් නෙට්වර්ක් එකක් තියෙන්න ඕන, හොඳ ඩෙන්සිෆයිඩ් වෙරි ඇකියුරේට් වන්. එහෙම නැතුව අපිට ඒ අවස්ථාවන් වලට යන්න බෑ. දැන් මට මතකයි මම මාස්ටර්ස් එක කරනකොට මේ අවුරුදු 20කට ඉදිරි ඉස්සෙල්ලා ඔය කෝස් නෙට්වර්ක් වල NTRIP කියන ප්‍රොටෝකෝල් එක ඩිවලොප් වුණේ ඒ කාලේ. එතකොට අපිත් ඒක පාවිච්චි කරා බේස් ස්ටේෂන්ස් වල මේ මේ කරෙක්ෂන්ස් ඉන්ටර්නෙට් ත්‍රූ ට්‍රාන්ස්මිට් කරන්න. දැන් ඒ ටෙක්නොලොජි එක ඇවිල්ලා කෝස් නෙට්වර්ක්ස් ඇවිල්ලා දැන් අවුරුදු 20ක් වෙනවා ඔල්රෙඩි. දැන් අපි කල්පනා කරලා බලන්න ඕනේ අපේ අපි ගාව තියෙනවද රටේ ඒ වගේ හොඳ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් දැන් දැනට හැදිලා තියෙනවද? තාම හැදිගෙන එනවා මම දකින්නේ. ඒක සර්වේ ඩිපාර්ට්මන්ට් එකකින් කරනවා, ප්‍රයිවට් සෙක්ටර් එකකින් කරනවා. මේවා එක තැනකට ගෙනල්ලා මේ රටේ මේ ඩිවලොප්මන්ට් එක වෙනුවෙන් හොඳ ඩෙන්සිෆයිඩ් නෙට්වර්ක් එකක් තියෙනවා නම් ඒක හරිම වැලියුබල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් මේ රටේ සර්වේ ඩිවලොප්මන්ට් වෙන්න. මම දකින්න ඕක හැදුනොතින් සර්වේ ඉන්ඩස්ට්‍රි එක බූස්ට් වෙනවා ඉතාමත්ම සීග්‍රෙන්. හරිම ඉම්පෝර්ටන්ට් දෙයක්. හොඳ ඉක්විප්මන්ට්ස් පාවිච්චි කරන්න පුළුවන්. දැන් රොබොටික් ඉන්ස්ට්‍රුමන්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් කාට හරි සර්වේ සෙටප් කරා, එයා ගිහිල්ලා ඔක්කොම ටික කරගත්තා. දැන් ගොඩක් රටවල් වල කරන්නේ එහෙම තමයි. වාට රොබොටික් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් GNS පාවිච්චි කරන්න, you have your job. කිසිම ක්වෙක්ෂන් එකක් නැහැ. ඒ කියන්නේ ඒ කම්පැනි එකට මාර ගැරන්ටි එකක් තියෙනවා මේ මනුස්සයාට තනියම ගිහිල්ලා වැඩක් කරන්න පුළුවන් කියලා. ඒ එයාට වෙන වෙන ෆැසිලිටිස් ගොඩක් දෙන්න ඕනේ නැහැ. ඉතින් ඔය ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩෙවලොප්මන්ට් මේ සංගකර මහත්මයා බොහොම හොඳට කිව්වා අර මේ ස්පේෂල් ඩේටා ෂෙයරින් ඇන්ඩ් ප්ලැට්ෆෝම් ටු ෂෙයර් දිස් ඩේටා. ඒ කාරණේ ඉතාමත්ම හරි වැදගත්. මම දන්නවා NSDI එක සෑහෙන කාලාන්තරයක ඉඳන් අපි කතා කර ඉන්න පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. ඒවට මේ ෆන්ඩිං වල ප්‍රශ්න ඇති, ගොඩක් දේවල් තියෙනවා ඒ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක. දැන් මම දකින එක දෙයක් තමයි එහෙ සර්වේ කෙනෙකුට ඇක්සස් ෆෝ ඩේටා වෙරි ඊසි. ඒගොල්ලන්ට ඩේටා වලට තියෙන ඇක්සස් එක හරිම ලේසි. දැන් හිතන්නකො ඉරිගේෂන් එකේ සර්වේ කෙනෙක් කියලා හරි මොන හරි වෙන ප්ලෑනින් ඩිපාර්ට්මන්ට් එකක සර්වේ කෙනෙක් කියලා හරි එයාට ප්‍රොජෙක්ට් එකක් තියෙනවා නම් ඒගොල්ලෝ ස්පෙන්ඩ් කරනවා අරවුන්ඩ් මේබි ඒගොල්ලෝ ඒ ප්‍රොජෙක්ට් එකෙන් හාෆ් ඔෆ් ද ටයිම් ඉන්වෙස්ටිගේට් කරන්න මොනවද ඕල්රෙඩි තියෙන අවේලබල් ඩේටා කියලා. ඉතින් ඒකෙන් එතකොට එයාගේ ජොබ් එකේ සෑහෙන ප්‍රමාණයක් ඉවරයි. අර ටික එකතු කරගත්තාම තව ඒ ඩේටා වලට ඇක්සස් තියෙනවා. ඒවා මේ එකම කොමන් ස්ටෑන්ඩඩ් එකක පබ්ලිෂ් වෙලා තියෙනවා. ඉතින් ඒක හරි වැදගත්. එතකොට කරන්න තියෙන ටාස්ක් එක 150ක් ඉවරයි ඔල්රෙඩි. ඉතුරු ටික තමයි කරන්න තියෙන්නේ. ඉතුරු ටික අතෙන් ආපහු ෂෙයා කරපුවාම ඊළඟ කරන මිනිස්සුන්ට ඔල්රෙඩි තියෙනවා සෑහෙන ඩේටා ප්‍රමාණයක්. මේවා හරිම වැදගත් රට දියුණු වෙන්න ඕන නම්. නැත්නම් අපි එකම ජොබ් එක කීප වතාවක් අවුරුදු ගණනාවක් කළා ඇති. එක එක තැන්වල ඇති ඒවා. එක එක ස්ටෑන්ඩඩ්ස් වල හැබැයි. ඔය ටික හදාගන්න පුළුවන් නම් ඒ ස්ටෑන්ඩර්ඩ්ස් හදාගන්න පුළුවන් නම් ඉතාමත්ම වැදගත් ඉස්සරහට මේ ඉන්ඩස්ට්‍රි එක. මේ කියන්නේ රටේ ඩිවලොප්මන්ට් එකට, ඒ කියන්නේ ඩිවලොප්මන්ට් ප්‍රොජෙක්ට්ස් වලට මේ ජියෝස්පේෂල් ඩේටා කියන එක වයිටල්. ඕක නැතුව මොනවද කරන්න බෑනේ. කිසිම දෙයක් කරන්න බෑනේ. පාලම බුක්කක්වත් හදන්න බෑනේ ජියෝස්පේෂල් මේ කියන්නේ මෙෂර්මන්ට් එකක් නැතුව. ඒ ඉම්පෝර්ටන්ට් ඩේටා අපි කොහෙන් හරි එකතු කරගන්න එක තැනක සෙන්ට්‍රලයිස් තැනක තියාගන්න පුළුවන් නම් මේ රටේ දියුණුවට හරිම වැදගත් ඒ කාරණේ. මම කිව්වා වගේ දැන් ඉන්ටර් ඩිපාර්ට්මන්ට් ඩේටා ෂෙයරින්, ඩේටා කොලබරේෂන්ස් ඔය කාරණා ගොඩාක් වැදගත් අපිට කරගන්න පුළුවන් නම් රටේ දියුණුවට. මම තව දකින්න එක දෙයක් තමයි දැන් මම කෝස් නෙට්වර්ක්ස් ගැන ඉස්සෙල්ලත් කතා කරා. දැන් ඕස්ට්‍රේලියාව ඒගොල්ලෝ එනවා දැන් අලුත් ස්පේස් බේස් ඔග්මන්ටේෂන්, කියන්නේ ඔය කෝස් නෙට්වර්ක්ස් වගේම කරෙක්ෂන් සර්විස් එකක් මේ සැටලයිට් වලින්. මේ ඒගොල්ලොන්ගේ මේ භූමිය ඉතාමත්ම විශාලයිනේ. සමහර තැන්වලට ගියාම මොබයිල් කවරේජ් නැහැ. ලංකාවේ නම් ගොඩක් තැන්වල මේ ඉන්ටර්නෙට් මොබයිල් කවරේජ් තියෙනවා. හැබැයි එහෙට ගියපම ෆාම් ලෑන්ඩ්ස් අරම් ගොඩක් තියෙනකොට පොඩි නගර තියෙන්නේ ගොඩක් තැන්වල සමහරට මොබයිල් කවරේජ් නැහැ. ඒකින් ඒගොල්ලෝ සැටලයිට් බේස් මේ සිග්නල්ස් ට්‍රාන්ස්මිට් කරන එකක් මේ ප්ලෑන් කරනවා. ඒක තමයි වර්ල්ඩ් ෆස්ට් වෙරි හයි ඇකියුරේට් මිලිමීටර් ලෙවල් ඇකියුරේට් ෆ්‍රොම් ද ස්පේස්. දැන් ඒක ලෝන්ච් කරලා ඉවරයි. ටෙස්ටිං පීරියඩ් එකේ යන්නේ. තව අවුරුදු දෙක තුනක් යනකොට මොකුත් ඕනේ නැහැ. ගෝ විත් ද GPS and do your survey for millimeters wherever. කරෙක්ෂන්ස් එනවා හැමතැනින්ම. ඒ කියන්නේ සිග්නල්ස් එනවා ඕන තරම්, සැටලයිට් සිග්නල්ස් ඕන තරම් එනවා. හැබැයි පොඩි පොඩි ප්‍රශ්න තියෙන්න පුළුවන්. එතකොට ඒ ප්‍රශ්න කොහොමද සෝල්ව් කරගන්නේ කියන ඒවා තමයි අලුත් ටෙක්නොලොජි, අලුත් මෙතඩ්ස්. දැන් මට ඊයේ පොඩි
මේ කතාවක් හම්බුණා අපේ ඔය මේ සර්වේ සහෝදරවරු කීප දෙනෙක් එක්ක. එතකොට GPS එකයි තව මොනවද ඕනි මේ සර්වේ ටාස්ක් එක කම්ප්ලීට් කරගන්න? ලේසර් ඩිස්ටන්ස් මෙෂර්මන්ට් එක. දැන් ගොඩක් ලේසර් ඩිස්ටන්ස් මෙෂර්මන්ට්ස් එනවා GPS එකත් එක්ක Bluetooth interconnected. පොඩි offset එකක් ගන්න තියෙන්නේ ගන්න බැරි තැනට. data ටික collect කරලා ඉවරයි. ඒ කියන්නේ ඒ මම දන්නවා එහෙ සමහර සර්වේ කෙනෙක් ලේසර් ඩිස්ටන්ස් මෙෂර්මන්ට් එකක් බෙල්ට් එකේ පොකට් එකේ නැත්තම් ඉතින් එයා GPS එකත් එක්ක ෆීල්ඩ් එකට යන්නේ නැහැ. මොකද ඒක නැතුව GPS එකේ ගිහිල්ලා වැඩක් නැහැ. මොකද සමහර පොයින්ට් ෂූට් කරන්න බැරිනොත් එහෙම you stuck. එතකොට ඒ ටෙක්නොලොජි, ඒ මෙතඩ්ස්, how to do it, how to achieve the task, ඒ ඇකියුරසි එකට කොහොමද ගන්නෙ? ඔය දේවල් ටික හැදෙන්න ඕනේ. ඒවා එකතු වෙන්න ඕනේ කොහෙන් හරි එක තැනකින් knowledge and the practice. ඔය කාරණා දෙක තමයි මට ප්‍රධානව කියන්න ඕනි. පළවෙනි එක තමයි මේ academic industry collaboration එක හරිම vital. ඔය හැම දෙයක්ම develop වෙන්න. අනිත් එක තමයි මේ අපේ infrastructure ටික කොහොම හරි මේ geospatial industry එක ඉස්සරහට perform වෙන්න ඕනි. infrastructure ටික කොහොම හරි හැදෙන්න ඕනි. මම හිතනවා අපිට ඉස්සරහට හොඳ පරිපාලකයෝ ටිකක් අපේ රටට හම්බුනොත් හොඳ decision makers ලා ටිකක් හම්බුනොත් ඒවා කරගන්න අමාරු වෙන එකක් නැහැ කියලා. ඒ ඒ ඒ විශ්වාසය තියෙනවා. ඒක හින්දම තමයි මේ කාරණා ටික කිව්වේ මෙතෙන්ට ඇවිල්ලා. අපිට ඒ ඒ ඒ විශ්වාසය තියෙන හින්දම තමයි මේ අවස්ථාවේ මේ මම මේ කාරණා මේ දෙක ඉතාමත්ම ඉම්පෝර්ට් කියලා මම හිතුවේ. තව එකම පුංචි දෙයක් ප්‍රොෆෙෂනල්ස් ලා ගොඩක් ඉන්න හින්දා මම දැකපු එක දෙයක් තමයි අපෙත් සමහර අය ගාව තියෙනවා. මම නෑ කියන්නේ නෑ. අර අපි කරන වර්ක් එක ප්‍රොෆෙෂනල් වර්ක් එකක්. ඒ ප්‍රොෆෙෂනල් වර්ක් එකට ඇඩ් කරන්න වැලියු එකක් නිතරම. එතකොට තමයි අපේ ප්‍රොෆෙෂන් එකේ ප්‍රොඩක්ට් එක ඉතාමත්ම හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් විදිහට එළියට යන්නේ. එතකොට තමයි අර මේ ඒ ඒ රික්වයර්මන්ට් එක ගොඩාක් දැනෙන්නේ. දැන් හිතනවා නම් අපි සබ්ඩිවිෂන් එකක් හරි මොකක් හරි කරනවා නම් ඒක තව අපිට මොනවද කරන්න පුළුවන්? මම දන්නවා අපේ සහෝදරවරු ගොඩක් ඉන්නවා. ඉන්දුල සහෝදරයත් මම ගොඩක් වෙලාවට කතා කරනවා. එයා කියන සමහර දේවල් මම දකිනවා. එයා උත්සාහ කරන මොන හරි වැලියු එකක් ඇඩ් කරන්න අර අපි කරන සාමාන්‍ය ජොබ් එකට වඩා. ඒ ප්‍රොෆෙෂනලිසම් එක ඩිවලොප් වෙන එක හරිම ඉම්පෝර්ට් කාරණයක්. ඒක හැමෝටම දෙන මම මේ පොඩි වුමනාවෙන් කියන දෙයක්. හැමතිස්සෙම වැලියු එකක් ඇඩ් කරන්න ඒ වැලියු එක මේ සංවර්ධනයේට මොන හරි ඩිසිෂන් මේකින්ස් වලට ගොඩාක් වැදගත් වෙන්න පුළුවන්. අන්තිමම කාරණේ ඔය රෙගියුලේෂන්ස්, ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් රෙගියුලේෂන්ස් එක මෙයා එන්නේ කවුන්සිල්ස්, ඉන්ස්ටිටියුට්ස් ඔය කාරණා වලින් තමයි ඒ ප්‍රොෆෙෂනල් ඒ කියන්නේ arrangement එකේ ඒගොල්ලෝගේ ස්ටෑන්ඩඩ්ස් ලයිසන්සිං ඔය දේවල් හැමදේම වෙන්නේ ලෝකේ ගොඩක් රටවල හැමතැනම එහෙම අපේ රටෙත් එහෙමයි. එතකොට දැන් ඕස්ට්‍රේලියාවේ අලුත්ම වෙච්ච දෙයක් තමයි ඒගොල්ලෝ දැන් තිබුණු එක එක කවුන්සිල්ස් ඉන්ස්ටිටියුට්ස් ඒවා ඔක්කොම එක තැනකට අරගෙන ඒගොල්ලෝ මේ ළඟදි හැදුවා ජියෝස්පේෂල් කවුන්සිල් කියලා එකක්. ජියෝස්පේෂල් කවුන්සිල්. දැන් ඒ ජියෝස්පේෂල් කවුන්සිල් එක ඇතුලේ ඉන්නවා ඔක්කොමලා. serving professional AA bodies ඒගොල්ලෝ ඔක්කොම එකතු වෙලා තමයි ඒ කියන්නේ hydrography GIS මේ හැමදේම. මොකද ඉස්සරහට අපිට යන්න බෑ මේ serving විතරක් එක්ක. geospatial technology එකත් එක්ක තමයි යන්න පුළුවන්. මම කියන්නේ දැන් කවුරු හරි survey කෙනෙක් ඉන්නවා නම් robotic instrument පුළුවන්, total station පුළුවන්, GPS පුළුවන්, drone operation එකක් කරන්න පුළුවන්, GIS ටිකක් මේ map එකක් හදන්න පුළුවන්. he is a very very talented survey. ඒ combination එක හරිම වැදගත් ඉස්සරහට එන. එතකොට අර ඒගොල්ලෝ geospatial environment එකේ තමයි වැඩ කරන්න පුළුවන්. ඒ දේවල් බැරි නෑ. ඒ කියන්නේ institutes, councils ඒවා identify කළා මේවා key technologies. අපි මේවා දෙන්න ඕනි. මේගොල්ලෝ uplift කරන්න ඕනි. මේ professional මේ capacity එක උඩට ගන්න ඕනි. ඒවා identify කළා. ඒ දේවල් දෙන්න පුළුවන් නම් මේ ඉන්ඩස්ට්‍රි එකට ඉතාමත්ම වැදගත්. අපිට ඉස්සරහට යන්න පුළුවන් සෑහෙන හොඳට රටක් විදියට. මොකද මම දකින එක දෙයක් තමයි මේ අපේ රටෙන් යන සර්විස්ලා ගොඩක් තැන්වල ඉතාමත්ම ඉහළ තැන්වල ඉන්නවා. ඒගොල්ලෝ ගැන ක්වෙක්ෂන් එකක් නැහැ. ඒගොල්ලෝගේ ස්කිල් ගැන ක්වෙක්ෂන් එකක් නැහැ. ඒගොල්ලෝගේ නොලෙජ් ගැන ක්වෙක්ෂන් එකක් නැහැ. ඒගොල්ලෝ බොහොම පවර්ෆුල්. තැනකට ගියහම හොඳට කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන්. අපිට හරි ආඩම්බරයි. මේ ලංකාවේ අපේ ළමයි ඉන්නවා ගොඩක් හොඳ තැන්වල. ඒගොල්ලෝ හොඳට සර්වින් වැඩ කරගෙන ඉතාමත්ම හොඳ සීනියර් සර්විස්ලා විදිහට ගොඩක් වැඩ කරගෙන බොහොම හොඳට ඉන්නවා. ඉතින් ඒවා දකින්න කොටත් හරි ආඩම්බරයි. ඉතින් මේ රටේ ලොකු ප්‍රොඩක්ට් එකක් තියෙනවා. ඒක අපි මේ රටවල් පාවිච්චි කරමු. මොකද වෙන රටවල් පාවිච්චි කරනවා පුදුම විදිහට වැඩ ගන්න ළමයින්ගේ මේ knowledge learning skills වලින්. දැන් ඕස්ට්‍රේලියාවල තියෙනවා අර ලොකුම hydropower project එක Snowy Hydro කියන එක. ඉතින් ඒකේ සර්විස් ලා බහුතරයක් ලංකාවේ සර්විස් ලා. මේ සමහර අය අපිනුත් ඉගෙන ගත්ත ළමයි. ඒගොල්ලෝ තමයි ඔක්කොම tunneling works කරන්නේ. ඒ ඕස්ට්‍රේලියාවේ තියෙන විශාලතම hydropower project එක.
සෑහෙන වැඩගොඩක් කරන ඉතාමත්ම හොඳ ටැලන්ට් එකක් තියෙන මේ වෘත්තිකයන් ප්‍රමාණයක් මේ රටටත් අපිට පාවිච්චි කරන්න පුළුවන් ලොකු වැඩ ප්‍රමාණයක් කරන්න. ඉතින් ඒවට අපි බලාපොරොත්තු වෙමු ඉස්සරහට රටේ සිදුවෙන වෙනසත් එක්ක මේ හැමදේම හොඳට වෙනස් වෙලා ඒ හැමදේම හොඳ තත්ත්වයකට ගන්න පුළුවන් අවස්ථාවක් උදා වෙයි කියලා. නැවතවරම් මට මේ අවස්ථාව දුන්න සියලුම සහෝදරයන්ට ඉතාමත්ම ස්තුතියන්ත වෙනවා. මම බොහොම ආසාවෙන් ඉන්නවා පුළුවන් දෙයක් තියෙනවා නම් අපේ රටට කරන්න. බොහොම ස්තුතියි.